श्री लंका टेलीकॉम सह मोबिटेल सेवा एक तन्व एसएलटी मोबिटेल लेसिन अलुत गमनक एसएलटी मोबिटेल एकम एक सबेंदियाव कोरोना वायरस से 99.9% දක්වා විනාශ කිරීමට උපකාරී වන සර්ෆ් එක්සෙල් හයිජින් බූස්ටර්ස් දෙදහස් 21 මාර්තු 9 අඟහරුවාදා සිරස්තල බස්නාහිර පාසල්වල 5 11 13 ශ්‍රේණි ලබන සඳුදා ඇරඹෙයි. එම පාසල්වල සෙසු ශ්‍රේණි අප්‍රේල් 19 ඇරඹෙයි. මාර්තු 15 වනේ සඳුදා විවෘත වෙනවා. වෙළඳ පොලේ සහල් හිඟයක්. වෙළඳුන්ගෙන් හා පාරිභෝගිකයන්ගෙන් මැසිවිලි. මෙල පාලේට හාල් ඉක්වන්න බෑ. එහෙනම් අපි හාල් ගේන්නේ නැහැ. රජයෙන් කියන ගානට දෙන්නේ නැහැ නේ කොයිවත්. දේශපාලන පරිගණීමේ කොමිසමේ අවසන් වාර්තාව පාර්ලිමේන්තුවට වාර්තාවේ නිර්දේශ බල රහිත කරන්නයි ඉල්ලා ෆොන්සේකා අධිකරණයට ඩිකබරටිය පොහොට්ටු පක්ෂ කාර්යාල ගොඩනැගිල්ලේ අයිතිය ඉල්ලා වහලයට නැගි දොස්තර ලිස්සා වැටි පොලිස් SI අතින් ඝාතනය වූයේ කුරුබිට අතුරුදන් වූ තරුණියම බව DNA වාර්තාවලින් තහවුරු වෙයි. ඇල්කොහොල් අඩංගු හෑන්ඩ් සැනිටයිසර් භාවිත කරන්න. ලෙඩ රෝග ඇති කරන විෂ බීජවලට එරෙහිව සටන් කරන්න. හඳුන්වා දීමේ මිල රුපියල් 350යි. From other Derana. This is other Derana prime time with Vasanti Nanayakara and Shatara Alvis. Live from Studio 24 in Colombo. ආයුබ අනුබාධත් ලංකාවේ අංකකයේ සහ විශ්වසනීය මොහොත් විකාශය අද දින 9:55 සමග සජීවීව. බස්නාහිර පළාතේ සියලු පාසල්වල 5, 11 සහ 13 ශ්‍රේණි එළමෙන සඳුදා විවෘත කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. එම පාසල්වල සෙසු ශ්‍රේණි විවෘත කරන්නේ අප්‍රේල් 19 වනදා වන අතර දිවෙන යානෙකුත් පාසල් පෙර සැලසුම් කළ පරිදිම එළමෙන සඳුදා විවෘත කිරීමට නියමිතයි. කොවිඩ් ව්‍යාප්තිය හමුවේ අවස්ථා කිහිපයකදීම විවෘත කිරීම කල්දමු බස්නාහිර පළාතේ පාසල් යළි ආරම්භ කිරීම සම්බන්ධයෙන් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වරයා අධ්‍යාපන අමාත්‍යාංශය වෙත ලිඛිත නිර්දේශ ලබා දී තිබෙනවා. ඒ අනුව බස්නාහිර පළාතේ සියලු පාසල්වල 5, 11 සහ 13 ශ්‍රේණි එළබෙන මාර්තු 15 වන සඳුදා විවෘත කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය අද නිවේදනය කළා. එම පාසල්වල සෙසු ශ්‍රේණි විවෘත කරන්නේ අප්‍රේල් 19 වන සඳුදායි. එන සඳුදා බස්නාහිර පළාතේ අපි ආරම්භ කළ යුත්තේ 5වන 11 වන හා 13 වන ශ්‍රේණිවල ශිෂ්‍ය ශිෂ්‍යාවන් සඳහා පමණයි. සෙසු ශ්‍රේණිවල පන්ති ආරම්භ කළ යුතුයි කියලා නිර්දේශ කරලා තිබෙන්නේ අප්‍රේල් 19. දිවයිනේ සෙසු ප්‍රදේශ සම්බන්ධයෙන් කිසිම ගැටලුවක් නැහැ. මාර්තු 15 වෙනි සඳුදා සියලුම පාසල් සියලුම ශ්‍රේණිවල විවෘත වෙනවා. ස්වයං නිරෝධායනයට යොමු කර සිටි සිසු සිසුවියන් සිව් දෙනෙකු අද සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීම සඳහා අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහලට පැමිණ තිබූ අතර ඔවුන්ව යළි නිවෙස් වෙත රැගෙන යාම සඳහා සූදානම් කර තිබූ ගිලන් රත්යට කිසියම් පුද්ගලයෙකු පහර දී තිබෙනවා. පහර දුන් පුද්ගලයා අම්බලන්ගොඩ පොලිසිය මගින් අත්අඩංගුවට ගැනුණු අතර ඔහුව මානසික සෞඛ්‍ය පරීක්ෂණයකට යොමු කිරීමෙන් අනතුරුව හෙට අධිකරණයේ වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි. ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සඳහා නව ගොඩනැගිල්ල ඉදිකරන භූමියේ කොන්ත්‍රාත් පදනම මත සේවය කරන කම්කරුවන් අතරින් 12 දෙනෙකු කොවිඩ් ආසාදිතයින් ලෙස ඊයේ හඳුනාගෙන තිබෙනවා. 250 දෙනෙකු එම වැඩබිමේ සේවය කරන අතර ඉන් 167 දෙනෙකුගේ PCR පරීක්ෂණ අතරින් මේ බව තහවුරු වුණා. කොවිඩ් ආසාදිත මරණ 5ක් ඊයේ වාර්තා වුණේ හෙම්මාතගම දර්ගා නගරය ජායල අනුරාධපුරය හා වැල්ලවත්ත යන ප්‍රදේශවලින්. ඒ අතරට 19 හැවිරිදි තරුණියක්ද අයත්වන අතර කොවිඩ් නියුමෝනියාව සහ මොළයේ ගැටිත්තක් ඇගේ මරණයට හේතුව වී තිබෙනවා. ඒ සමග මෙරටින් වාර්තා වන සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 507 දක්වා ඉහළ ගියා.
කොවිඩ් ආසාදිතව මිය ගිය තවත් පුද්ගලයින් 7 දෙනෙකුගේ සිරුරු මඩකලපුව ඔට්ටමා වඩිහිදී යුද හමුදාව විසින් බොහොම දානය කළ බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළා. ඒ අනුව කොවිඩ් මෘතදේහ 38ක් ඔට්ටමා වඩි ප්‍රදේශයේ මේ වන විට බොහොම දානය කර තිබෙනවා. සාමාන්‍යයෙන් ප්‍රැක්ටිස් එකකට මුස්ලිම් ජාතික මරණ බොහොම දානය කරන්නේ බොක්ස් එක දාලා නෙමෙයි. හැබැයි මේක විශේෂ අවස්ථාවක්. එතනදී ඥාතීන් 5 දෙනෙකුට ආගමික වතාවල් වලදීලා දේහ බලන අවස්ථාව දේහ බලන අවස්ථාව මොන බලන අවස්ථාව දෙනවා. ඊට පස්සේ බඩි බෑග් එක සීල් කරලා ඒ බොක්ස් එකට දාලා බොක්ස් එකට ඇන ගහලා ඒක සීල් කරලා හමුදාවෙන් අපිට ලබා දීලා තියෙන කොන්වොය එකක් ආරක්ෂක වාහන දෙකත් එක්ක ඉතින් ඒ වාහනේ උදේ හැමදාම උදේ 5:00 කොළඹින් පිටත් වෙනවා. කොහෙවත් නවත්තන්නේ නැහැ. කලීම ගිනින උඩමාලි වලට. ඒතර අපි වෙලාව නැහැ දැනට දැනුම් දෙනවා. ඒ වෙලාවට එතනට ගිහිල්ලා දෙන්නෙකුට ඇතුල්ලිමේ පතක් තියෙනවා. මේ භූම දානය කරන ස්ථානෙට ඇතුල් වෙලා ඒ කටයුතු වලට සහභාගී වෙන්න. භූම දානය කරන්න කැමති වෙනත් ජාතිකෙක් සිංහල ජාතිකෙක් වුණත් හිටියොත් ඔහු හෝ ඇගේ දේහයට මොකද කරන්නේ? ශ්‍රී ලාංකිකෙක් නේද චතුර? අනිවාර්යෙන් ශ්‍රී ලාංකිකෙක්. ශ්‍රී ලාංකිකෙක් නම් උඩමාලි තමයි. කොවිඩ් ආසාදිතයන් 344 දෙනෙකු ඊයේ මෙරටින් තහවුරු වූ අතර දිස්ත්‍රික්ක 22 කිට්ම ආසාදිතයින් වාර්තා වී තිබෙනවා. අද හඳුනාගත් කොවිඩ් ආසාදිතයන් ගණන 155ක් බවයි යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළේ. ඒ අනුව මේ දක්වා මෙරටින් වාර්තා වූ සමස්ත කොවිඩ් ආසාදිතයින් ගණන 86000 සීමාව පසු කර තිබෙනවා. ඉන් ප්‍රතිකාර හා නිරෝධායන කාල සීමාව අවසන් කළ ගණන 82753ක්. ලෝකයට සාපේක්ෂව මිය යන ප්‍රමාණය අඩුම රටක් ලංකාව. ඒ වගේම රෝගේ වැළඳිච්ච අයගේ සුව වෙනන්ගේ අනුපාතය වැඩිම රටක්. ඒකට සැඟවිච්ච රහස බටහිරට නැති දේශීය බෙහෙත් ටික අපේ රටේ තිබීම. සංඛ්‍යාත්මක වශයෙන් අගය කිරීමක් නැතුණත් රට පුරා දේශීය බෙහෙත් තමයි අද භාවිතයට ගන්නෙ. කොවිඩ් ප්‍රතිශක්තිකරණ වැඩසටහන යටතේ ඊයේ දිනේ තුල පුද්ගලයන් 7500 දෙනෙකුට එන්නත් කරන්නේ සිදු කර ඇති අතර සමස්ත එන්නත් ලාභීන් ගණන 737062ක් බව වසංගත රෝග විද්‍යාංශය සඳහන් කළා. ඉන්දියාවෙන් ගෙන්නන එන්නත් ප්‍රමාද වීමක් සම්බන්ධයෙන් දැනුම් දීමක් කරලා තියෙනවද? සීරම් ඉන්ස්ටිටියුට් ඔෆ් ඉන්දියා කියන මෙම නිෂ්පාදන සමාගමේ ඇතිවෙච්ච ගින්නත් හගින්න නිසා සුළු ප්‍රමාදයක් ඇතිවීමේ අවකාශයක් තිබෙනවා. හැබැයි ඔවුන් අප විසින් කරන ලද ඇමනවුම ගරු කරන බවත් ඉදිරියේදී හැකිතාක් ඉක්මනින් මෙම එන්නත් ලබා දීමට කටයුතු කරන බවත් ප්‍රකාශ කළා තිබෙනවා. එන්නත් කරන වැඩපිළිවෙල හමුවේ ඇමරිකාවේ දෛනික කොවිඩ් ආසාදිතයන් හා මරණ සංඛ්‍යාව පහත වැටී තිබෙනවා. ගෙවි ගිය දිනේ එරටින් හඳුනාගනුනේ නව ආසාදිතයන් 45116 දෙනෙකු පමණයි. වාර්තා වූ නව මරණ ගණන 763ක්. කොවිඩ් හේතුවෙන් ඉතාලියේ මිය ගිය ගණන ලක්ෂයේ ඉක්මවා තිබෙනවා. ඒ අනුව කොවිඩ් මරණ ලක්ෂයේ ඉක්ම වූ 7 වන රට බවට ඉතාලිය පත් වුණා. ගෝලීය කොවිඩ් ආසාදිතයන් ගණන අද 11,77,85,000 ඉක්මවා ගියා. කොවිඩ් හේතුවෙන් ලෝපුරා සිදු වූ මරණ සංඛ්‍යාව 26,13,000කට අධිකයි. බැංකු පොලිය අඩුම වෙලාවේ ලක්ෂ 5ක් ගෙවා වෙන් කර ගන්න. මල්බෙරි රෙසිඩන්ස් වේගයෙන්ම ක්ලේම්ස් ගෙවන ලංකාවේ හොඳම සෞඛ්‍ය රක්ෂණය සොෆ්ට් ලොජික් ලයිෆ්. දේශපාලන පරිගණීම් පිළිබඳ ජනාධිපති කොමිෂන් වාර්තාව සහ රජයේ ආයතනවල සිදුවී ඇතැයි සැලකෙන දූෂණ වංචා පිළිබඳ සොයබැලීමේ ජනාධිපති කොමිෂන් සභාවේ වාර්තාව සභානායක අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විසින් අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. මේ අතර දේශපාලන පරිගණීම් පිළිබඳව සොයා බැලූ ජනාධිපති කොමිසමේ නිර්දේශ බලරහිත කරන්නයි ඉල්ලා පාර්ලිමේන්තු මන්ත්‍රී ෆිල් මාෂල් සරත් ෆොන්සේකා අද අභියාචන අධිකරණයට රිට් පෙත්සමක් ඉදිරිපත් කළා. 2015 ජනවාරි මස 8 වෙනි දිනින් ආරම්භ වී 2019 නොවැම්බර් මස 16 වෙනි දිනින් අවසන් වූ කාල සීමාව තුළ නිලතල දැරූ රජයේ නිලධරයන්, රාජ්‍ය සංස්ථාවල සේවකයන්, සන්නද්ධ හමුදාවන්හි සහ පොලිස් සේවයෙහි සමාජිකයන්ට සිදුවී ඇතැයි කියන දේශපාලනමය පරිගණීම් පිළිබඳ පරීක්ෂා කර තොරතුරු ලබා ගැනීම සඳහා වන ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා අවසන් වාර්තාවේ පළමුවැනි දෙවැනි හා තෙවැනි වෙලුම් අද පාර්ලිමේන්තුවේ සභාගත කෙරුණා. මේ වාර්තා දෙකේම සාක්ෂි සටහන් අපිට ඕන මොකද ඉදිරියේදී නීති කටයුතු ගන්නව සිද්ධ වෙනවා. ඒ වගේම පාස්කුරුවාරේ සාක්ෂි සටහන් ලැබෙන්න ඕන මොකද විවාද පටන් ගන්නවා. දැන් නීතිපතිවරයාටවත් ඒ සම්පූර්ණ සාක්ෂි එවල නැහැ. ඉතින් එතුවා කොහොමද නඩු දාන්න? අපිටත් ඒ සාක්ෂි සටහන් ලබා දෙන්න කියලා ඉල්ලීම කරා. තුමාගේ නමක් තියෙනවද? ඔව් මම දන්නවා. හෙට දිනේ පාස්කු ප්‍රහාරයේ පිළිබඳ ජනාධිපති කොමිෂන් සභා වාර්තාවේ විවාදය ආරම්භ කරන්න හෙට එක දිනයක් ඉන්පසු තුන්වැනි සතියේ දින දෙකක් වෙන් කිරීමට එකඟ වුණා. අධිකරණ ඉදිරියට ගිහිලා තමන්ගේ නිර්දෝෂභාවය ඔප්පු කරගන්න බැරුව ජනාධිපතිතුමා තමන්ගේ හිතවතුන්ව චෝදනාවලට ලක්වෙච්ච උදවිය බේරගන්න කොමිසමක් පත් කරලා තිබෙනවා. ඔතුමලා බොරු චෝදනා කරන්න එපා මන්ත්‍රීතුමා. යන්නේ කොහෙද මල්ලේපොල්?
නීතියට ගරු කරන්නේ නැති මිනිස්සුන්ට මේක අහගෙන ඉන්න බෑ. මේගොල්ලෝ හරියට අර භූමි තෙල් ගහපු ගැරන්ඩි වගේ. ගිය ආණ්ඩුවේ කරපු දේවල් තමයි මේ දැන් කියන්නේ. රංජන් රාමනායක ශානි අවිසේකලා එකතු වෙලා කරපු දේවල් නීතියක් තිබ්බද මේකේ? මේ වැඩ විරුද්ධ වෙන්නේ මේ කාලේ. ඒ වගේම විපක්ෂය නිහඬ කරන්නත් මේ ජනාධිපති කොමිසම මැදිහත් වෙලා තියෙන කාරණාව ඉතා පැහැදිලි. රංජන් රාමනායක මන්ත්‍රීතුමාක ෆොටෝ ගහලා අර අඟුරුකොළ බැලස් බන්ධනාගාරේ ෆොටෝ ගහලා අන්න දැන් මේ වෙනකොට ජේලර් වරෙක්ගේ ආශ්‍රම රාජකාරි මන්ත්‍රීතුමා වද අපේ මෛත්‍රීපාල සිරිසමතුමා ජනාධිපති වෙරිතුමා විදියට හිටපු ආණ්ඩුවේ දේශපාලන පරිගැණීම් කියලා නෙමෙයි නඩුද? ඒ කාලේ හිටපු හොරුන්ට මංකොල්ලකාරින්ට තමයි නඩුද? දැන් අද මොකද්ද මේ කොමිසමෙන් කරන්නේ? ඒ නඩු සුද්ධ කරන්න මේ ඊනියා කියලා උසාවියක් දාලා තීන්දු ගන්න හදනවා. මේ අතර දේශපාලන පරිගැණීම් පිළිබඳව සොයා බලු ජනාධිපති කොමිසමේ නිර්දේශ බල රහිත කරන ලෙස ඉල්ලා පාර්ලිමේන්තු මන්ත්‍රී ෆිල් මාෂල් සරත් ෆොන්සේකා මහතා අද අභියාචනා අධිකරණයට රිට් පෙත්සමක් ඉදිරිපත් කළා. සම්කාර සරත් ෆොන්සේකා මහතා කියා සිටින්නේ දේශපාලන පරිගැණීම් පිළිබඳව සොයා බැලූ කොමිසම විසින් විභාග කළ පැමිණිලි කිහිපයක් සම්බන්ධයෙන් තමන්ද වගකිව යුතු පුද්ගලයෙකු බවට නම් කර ඇති බවයි. මෙම කොමිසම සිය විමර්ශන සිදු කළ ආකාරය සම්පූර්ණයෙන්ම නීතියට පටහැනියයි පෙන්වා දෙන සරත් ෆොන්සේකා මහතා තමන්ට පැවරි ඇති බලතල ඉක්මවා ඔවුන් ක්‍රියා කර ඇතැයිද සඳහන් කරනවා. එබැවින් මෙම පෙත්සම විභාග කොට අවසන් තීන්දුව ප්‍රකාශයට පත් කරන තුරු එම කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කිරීම වැළැක්වීමේ අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙසද ඔහු වැඩිදුරටත් ඉල්ලා තිබෙනවා. දූෂණ විරෝධී කමිටුව කියන පත්වීම ඇත්ත වශයෙන්ම ඒක දේශපාලන වැඩ කිරීමට හෝ අධිකරණයට ඇඟිලි ගැසීමට ආරම්භ වුණ ක්‍රියාදාමයක් නෙමෙයි. ඒ රජය ඇතුලේ සාකච්ඡාවක් ඇතිවීම සඳහා ඇති කරගත්ත ක්‍රමවේදයක්. ඒක පිටින් දාගෙන මේගොල්ලෝ අපි දකිනවා දේශපාලන පරිගණීම් කියලා කොමිසමක්පත් කරලා රටේ හිටපු නොම්බර එකේම හුරු ටික ඒ ඔක්කොම නිදහස් කරලා ඒවට විරුද්ධ විමර්ශන කරපු ඒවට විරුද්ධ චෝදනා නගපු අයට විරුද්ධ නීති ක්‍රියාත්මක කරන්න තමයි මේක උත්සාහ කරන්නේ. පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හා බැසිල් රාජපක්ෂ මහත්වරුන් සම්බන්ධ බවට සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ මහතා සිදු කළ ප්‍රකාශය ගැන කරුණු පැහැදිලි කිරීම සඳහා ඔහුගේ නීතිඥවරයෙක් අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණියා. එම ප්‍රකාශය සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද දෙවන දිනටත් මන්ත්‍රීවරයාට දැනුම් දී තිබුණේ ඊයේ ඔහු නොපැමිණීම හේතුවෙන්. එම ප්‍රකාශයට එරෙහිව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පසුබැල මන්ත්‍රීවරු පිරිසක් පසුගිය දාකල පැමිණිල්ලකට අනුව අද දෙවැනි දිනටත් අශෝක් අබේසිංහ මන්ත්‍රීවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබුණා. ඒ අනුව මන්ත්‍රීවරයා නියෝජනය කරමින් නීතිඥවරයෙක් අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණියා. මේ අතර ඉස්ලාම් අන්තවාදය පාස්කු කොමිසමින් ඔබට යන බැවින් ජාතික නිදහස් පෙරමුණ සංවිධාන කර තිබූ සම්මන්ත්‍රණයක් අද කොළඹදී පැවැත්තුණා. මේ කොමිසම් සභා වාර්තාවේ නිශ්චිතව හරියට අපත් හම්බ වෙන්නේ නැති විදියට ඉරේ දාන්න යෝජනා කරන එකම කෙනා ගල්බඩුවත් ඥානසාරහම්. රිෂාඩ් බදුරුදීන්ට තියෙන්නේ අල්ලස්සෝ දූෂණ කොමිසම යටතේ පැමිණිලි විභාග කරන්න. රිෂාඩ් බදුරුදීන්ගේ මල්ලි සහරාන්ට කෝල් කරලා තියෙනවා කිව්වේ අපි නෙවෙයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකයා. සහරාන්ගේ දුරගත නැමුතුමෙන් පස්සෙ අයියට කෝල් කරපු හැටි, ආයි ඒ අයියගේ කෝල් එකෙන් පස්සෙ සහරාන්ට කෝල් කරපු හැටි අපි නෙවෙයි කිව්වේ පොලිසිය මහතුරු ගිහිල්ලා කාඩිනල් තුමන්ට පෙන්නුවේ. එළියට දාන්න ඕන වුණාම ඒ දුරගත නැමුතුම් ව්‍යාපාර කටයුත්තක් සඳහා ගනු ලැබූ දුරගත නැමුතුම් බවට පත් වෙනවා. ඒ විකාර රූපී අදහස කොමිසමේ විනිශ්චයකාරයන් තුල තියෙන බව පේනවා මේ වාර්තාව අධ්‍යයනය කරාම. මාවනැල්ලේ වනාත විල්ලුව ආයුධත් එක්ක අන්තවාදීන් අහු වෙනකොට පොලිසිය අත්අඩංගුවට ගොඩ ගත්තම ඒ වෙලාවේ තිබුණු ආණ්ඩුවේ බලවතුන්ට කියලා ඒ අන්තවාදීන් නිදහස් කරගන්න කතා කරපු අසස්සාලිට කරන්න ඕන දේ මොකද්ද කියලා මේක කියලා නැහැ. නිශ්චිතව කියලා නැහැ. මේ ආණ්ඩුව ඇතුළත ඉන්නවා ඉස්ලාම් අන්තවාදයත් එක්ක අනාගතයේ හරි දීඝ කන්න වෙයි කියලා හිතාගෙන වැඩ කරන උදේ. ඉස්ලාම් අන්තවාදයේ එක්ක දීඝ කන්න බලාගෙන ඉන්න ඒ දේශපාලන තක්කඩියෝ එක්තරා ආකාරයකට මේ අන්තවාදය නිර්ආවරණය කළා විවෘත කරලා රිෂාඩ් බදුරුදීන්ලව නියම ස්වරූපයෙන් සමාජයේ හමුවේ නිර්ආවරණය කරන එක වළක්වලා තියෙනවා. ගොම් විපක්ෂයක් තියෙනවා, ගොම් කතා කියනවා. සාරාණෝ හයර් කළේ ගෝඨාභය රාජපක්ෂ කියලා. ඊයේ ගොම් විපක්ෂය ආණ්ඩුව කරන කාලේ ඒක හොයාගෙන දඬුවම් කරන්න තිබ්බයි. අන්තවාදය උගන්වන්නේ ගලබොඩත්තේ ඥානසාර හාමුදුරුවන්ගේ පන්සල ඇතුළේ නෙවෙයි, මත්රසා පාසල ඇතුළේ. මේ අතර පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් නිකුත් කරනු ජනාධිපති කොමිෂන් සභා වාර්තාව පිළිබඳ ශ්‍රී ලංකා කතෝලික රදගුරු සම්මේලනය අද නිවේදනයක් නිකුත් කළා. එහි සඳහන් වන්නේ එම වාර්තාවේ නිර්දේශ ක්‍රියාත්මක කිරීම සඳහා ප්‍රමුඛතාව ලබා දෙන ලෙස රජයට බල කරන බවයි.
එමෙන්ම අවශ්‍ය පියවර ගැනීම සඳහා නීතිපතිවරයාට පූර්ණ බලතල සහ නිදහස ලබා දෙන ලෙසත් එම සම්මේලනයේ ආණ්ඩුවෙන් ඉල්ලා සිටිනවා. ඒ අතර මේ සම්බන්ධයෙන් සංවේදී ලියකියවිලි 22ක් නීතිපතිවරයාට බාර නොදී ඇති බව දැනගන්නට ලැබුණු බවත් එම ලියකියවිලිද හැකිතරම් කඩිනමින් නීතිපතිවරයාට බාර දිය යුතු වන්නේ යයි තම අදහස බවත් එම සම්මේලනය පෙන්වා දෙනවා. ඇතම් සහල් වර්ගවල හිඟයක් වෙළඳ පොලෙහි පවතින බවට වෙළඳුන් සහ පාරිභෝගිකයින් චෝදනා කරනවා. වෙළඳ අමාත්‍ය බන්තුළු ගුණවර්ධන මහතා සඳහන් කරන්නේ සහල් මෝල් හිමියන් විසින් වෙළඳ පොලෙහි සහල් හිඟයක් ඇති කළහොත් සහල් ආනයනය කිරීමට පියවර ගන්නා බවයි. කෙසේ වෙතත් වෙළඳ පොළ තුළ සහල් හිඟවීමට හේතුව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා අද පැවති මාධ්‍ය හමුවකදී අනාවරණය කරනු ලැබුවා. විවිධ සහල් වර්ගවල හිඟයක් මේ වන විට වෙළඳපළ තුල මතුව තිබෙනවා. පාරිභෝගිකයින් පවසන්නේ රජයේ පාලන මිලට සහල් මිලදී ගැනීමට නොහැකි බවයි. කණ්ඩායම රජයෙන් කියන ගානට දෙන්නේ නැහැ නේ කොයිවත්. පාලන මිල නැහැ. මේ පිළිබඳව සොයා බැලීමට අප පිටකොටුව සහල් වෙළඳසල් වෙත ගියා. පිටරටින් ආල් ගෙන්නන්න කියන්නේ. ආල් මොකද මේ කීරි සම්බන්නේ සම්බන්නේ? තත්ත්වය හොඳයි ඉතින්. සෞභාග්‍යනේ තියෙන්නේ. සෞභාග්‍යනේ තියෙන්නේ හොඳයි දැන්. කීරි සම්බන්ධම වැඩි. ඕ 108 170යි. උදුරලේ හාල් තියෙනවා. ආල් නැහැ මාත්‍යා. ගැල්ල කීරි දිකුරන්නේ. උදුරලේ හාල් තියෙනවා. ආල් නැන්නේ තියෙන කීරි සම්බ විතරයි. ආල් වල කීරි පමණයි තියෙන්නේ. කීරි තියෙනවා 108 150 145 155 එක මිලට යනවා. උදුරලේ හාල් තියෙනවා. ආල් නැහැ. ආල් මිල පාලේට හාල් ඉක්වන්න බෑ. ඉකින්ද අපි හාල් ගේන්නේ. නරහෙන් පිටද පැවතියේ මෙවැනි තත්වයක්. සියයට අඩුවෙන් පල්ලයක් වේවත් හම්බු වෙන්නේ නැහැ. එක හාලකවත් හම්බු වෙන්නේ සිල්ලර විකුණනවත් තොග විකුණනවත් මෝල් කටේ එවන්නේ බඩු. මරණ ගහමුල සහල් වෙළඳසල් වල තත්වයයි මේ. නාඩු මේ වෙද්දි මරණ ගහමුල සහල් මිල යනවා 94 වගේ තමයි තොග වෙළඳපලේ තියෙන්නේ. සම්බ මිලට යක් උඩින් තියෙනවා. සම්බ මිල 106 108 කියන මිලේ තමයි පවතින්නේ. සම්බ වී වල පොඩි හිගයක් තියෙනවා. හිගයක් තියෙන්නේ මේ මහ පරිමාණ මෝල් හිමියෝ මේ වෙද්දි සහල් එළියට දෙන්නේ නැහැ. වුන් වී ස්ටොක් කරගැනීමේ තරඟයේ කේදිලා ඉන්නේ. සහල් මිල පාලන මිලට දෙන්න බැරි මට්ටමේ වී මිලකට තමයි ආණ්ඩුව වී ස්ටොක් කරන්නේ. සම්බ මේන 105යි 6යි. මොකද මිල වැඩි මොකද? මිල වී මිලට දෙන්න බැ. වී මිල ආයේ වැඩි වෙනවා. කොහොම සම්බක් තියෙනවද මේ මරණ ගහමුල? සම්බ නම් තියෙනවා. සම්බ පාලන මිලට වැඩිය තමයි තියෙන්නේ. සම්බාද 104යි. ඒ මොකද මිල වැඩි? වී නෑ. බර්දගාමල සම්බවිල අද යන්නේ මේ 108යි කිලෝ එක. කීරි සම්බා හොඳටම හිගයි. මෙයා රුපියල් දැන් පොළොන්නරු වලින් අපිට 145 155 160 ඔය වගේ ගණන් වල තමයි කීරි වන්නේ. මේ අතර වෙළඳ අමාත්‍ය බන්දුළු ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසුවේ වෙළඳ පොළෙහි සහල් හිඟයක් ඇතිවුවොත් සහල් ආනයනය කරන බවයි. හාල් අපි අර මෙට්‍රික් ටොන් 105ක් මිලදී ගන්න කටයුතු කරගෙන හිටියානේ. හැබැයි දැන් අද වෙනකොට ඒ කාර්යය හරියට සිද්ධ වෙන්නේ නැහැ. මොන මිනට කවුරු සහල් ගත්තත් රුපියල් 100ට වඩා අඩු මිලට නාඩු සාල් සහ සම්බ සාල් ලබා දීමේ ප්‍රතිපත්තියේ කිසිම වෙනසක් රජයේ කරන්නේ නැහැ. ඊටා විශාල ලෙස මේවා හංගලා තියරි වෙරලා සාල් හිඟියක් ඇති කරන්න හැදුවොත් අකමැත්තෙන් හරි හාල් තොගයක් අපි ආනයනය කරන්න බලාපොරොත්තු වෙනවා. මේ අතර වෙළඳපළේ මතුව ඇති සහල් හිඟියක් ඇතිවීමට හේතුව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා අද මෙලෙස පැහැදිලි කළා. මේ වී මාෆියාවට රේව් අපි ජාතික ක්‍රියාන්විතයක් අපි මාර්තු 8ත් අප්‍රේල් 7ත් අතර ක්‍රියාත්මක වෙනවා. ඒ නිසා අපි දැන් පවතින මිලට වී මිලදී ගැනීමට වී මණ්ඩලයේ කටයුතු කරනවා. දැන් අද අපි 55ට අද වී මිලදී ගැනීම 55ට අපි කියලා තියෙනවා. ඒ වෙලාවෙම මුදල් ගෙවලා අපි ගන්නවා. ඉතින් ඒ සඳහා දැන් මේ වෙනකොට මේ වැඩපිළිවෙල සාර්ථකව ක්‍රියාත්මක වෙනකොට මෝල් හිමියන් නැවත වී කිලෝ එක රුපියල් 60ට වැඩි කරලා තියෙනවා. අපි බලාපොරොත්තු වෙනවා රුපියල් 55ට වී මිලදී ගත්තත් 97ට හාල් අපි විකුණන්න බලාපොරොත්තු වෙනවා. ඒක යම් පාඩුවක් වුණොත් රජයේක විඳ දරා ගන්න බලාපොරොත්තු වෙනවා. රජය උත්සාහ කරන්නේ රුපියල් 97කට එහා හාල් යන්න බෑ. ඒ නිසා අපි ඒක තියාගන්න අපි බලාපොරොත්තු වෙනවා. මෝල් හිමියෝ 4 දෙනෙකුට බෑ මේ රටේ පාලනය කරන්න. ඉතින් ඒ නිසා කිසිදු වී හිඟයක් නැහැ. මේ මෝල් හිමියන් තමයි මේ වී ටික හංගගෙන වෙන මිල පාලනයක් කරන්න හදන්නේ. ඉතින් අපිට ඕන නම් හා ලාණයනේ කරන්න පුළුවන් මේක පාලනය කරන්න. මොකද මැයි මාසයේ අග වෙනකොට තමයි මැයි මැද වෙනකොට මේ වී ටික කපලා ඉවරයි. ගොවියා වී ටික කියලා ඉවරයි. ඒ වෙනකොටත් මේ විල පාලනය කරේ නැත්නම් ආණ්ඩුවේ පිළිමත තවත් තීන්දුවක් ගන්න. ගොඩනැගිල්ල කායිතිය සම්බන්ධයෙන් ඇති වූ ආරවුලක් නිසා පොලිස් අත්අඩංගුවට ගැනීමට යෑමේදී ඊට විරෝධය පළ කරමින් එහි වහලේ මතට නැගි වෛද්‍යවරයෙකු ඉන් ඇදවැටි රෝහල් ගත කරනු ලැබුවා. මේ සිදුවීම වාර්තා වුණේ නිකවැරටිය නගරයෙන්. ඩොක්ටර් ප්‍රශ්න කියන්න ඕමම ප්‍රශ්න කියන්න අපිට. මගේ බිල්ඩින් එක හැමතිස්සම බලෙන් බලෙන් දලා ඉන්නවා.
නිකවරටිය නගරයේ අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවත්වාගෙන යන සම්බන්ධීකරණ කාර්යාලයේ දෙමහල් ගොඩනැගිල්ලේ වහලය මතින් එලිස ඇදවැටුනේ කොටවෙහෙර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයායි. අදාළ ගොඩනැගිල්ලේ අයිතිය සම්බන්ධයෙන් දෙපාර්ශවයක් අතර නඩුවක් පවතින පසුබිමක ඉන් එක් පාර්ශවයක් වන අදාළ වෛද්‍යවරයා අද පෙරවරුවේ එහි පැමිණ තිබුණේ ගොඩනැගිල්ල තමන්ට අයත් යයි පවසමින්. කෙසේ වෙතත් එම ස්ථානයට පොලිසිය පැමිණ ඔහු අත්අඩංගුවට ගැනීමට සූදානම් වූ අවස්ථාවේ අදාළ වෛද්‍යවරයා මෙලෙස ගොඩනැගිල්ලේ වහලය මතට නැග විරෝධයක් පළ කළා. එලෙස වහලය මතින් ඇදවැටීමෙන් පසුව අදාළ වෛද්‍යවරයා යුහුසුලුව නිකවරටිය මූලික රෝහල වෙත ඇතුළත් කෙරුණා. නිකවරටිය මූලික රෝහලට ඇතුළත් කරනු වෛද්‍යවරයා පසුව කුරුණෑගල මහ රෝහලට මාරු කර යවනු බව රෝහල් ප්‍රකාශකයෙකු සඳහන් කළා. කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය සංවර්ධනය කිරීම සඳහා ඉන්දිය රජය විසින් අදානි සමාගම නම් කළ හේයින් බටහිර පර්යන්තය සංවර්ධනය සඳහාද එම සමාගමම ඉන්දිය රජය විසින් නම් කරනු ඇතැයි ශ්‍රී ලංකා රජය උපකල්පනය කළ බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසනවා. කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේ එක්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා. Actually what the Indian High Commission has said is ඉන්දියාවේ විදේශ අමාත්‍යංශය දැනුම් දීලා තියෙනවා අදානි සමූහය කොළඹ වරායේ බටහිර පාරන්තේ ආයෝජනය සඳහාගත් තීරණය ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය අනුමත කළා කියන කාරණය නිවැරදි නැහැ කියලා. Both statements are correct. ප්‍රකාශ දෙකම නිවැරදි. මොකද ඇත්ත වශයෙන්ම ඉන්දියානු රජය බටහිර පර්යන්තයේ සංවර්ධනයට කිසිදු නාම යෝජනා ලබා නොදුන් නිසා. ඇත්ත වශයෙන්ම මේ තත්වයේ අනුව ඉන්දියානු රජයේ ස්ථාවරය නිවැරදි. දෙවනුව ශ්‍රී ලංකා රජය හෝ කැබිනට් ප්‍රකාශකවරයා පවසා ඇත්තේ ශ්‍රී ලංකාව ඉන්දිය රජය නම් කරන සමාගමත් සමග කටයුතු කරන බවයි. ඔව් එම කාරණේ නිවැරදි. එම නිසා ඉන්දියානු රජය විසින් කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ ආයෝජනය සඳහා අදානි ව්‍යාපාරය නම් කළා. මේ වන විටත් ඉන්දියානු රජය විසින් නම් කර ඇති ආයෝජකය වෙනස් නොකර ස්ථානයේ පමණක් නැගෙනහිර පර්යන්තයේ සිට බටහිර පර්යන්තය දක්වා වෙනස් කිරීමට ඉන්දියාව කටයුතු කරන ඇති බවට ශ්‍රී ලංකා රජය උපකල්පනය කළා. රජය ප්‍රකාශයෙන් කියවෙන්නේ ඔවුන් ඉන්දියානු රජයේ නම් කරන ලද තැනැත්තා සමග කටයුතු කරන බවයි. මම දැනගන්න කැමති මේ බටහිර පර්යන්තය සංවර්ධනය කරන්න පුළුවන් අදානි සමාගමකට පමණයිද වෙන සමාගම් වලට ඇයි මේක ගැන රජය කතා කරන්නේ නැත්තේ අදානි සමාගමන පමණක් දෙන්න තියෙන මේ අවශ්‍යතාවය මොකද්ද කියලා. මීට පෙර පැවති ආණ්ඩුව විසින් ඉන්දියාව සමග අත්සන් කළ ඒකාබද්ධ සහයෝගිතා ගිවිසුමක ප්‍රතිඵලයක් විදිහට තමයි නැගිනිර ජැටිය සංවර්ධනය කිරීමට ඉන්දියානු ආණ්ඩුව විසින් අදානි සමාගම නම් කළේ. ඒත් ඒ සමාගමට නැගිනිර ජැටිය ලබා දීමට නොහිකි නිසායි බටහිර ජැටිය ලබා දීලා තියෙන්නේ. ආයි වෙනත් සමාගමට ඒ අවස්ථාව නැහැ. මොකද නැගිනිර ජැටියට නම් කරේ අදානි සමාගම පමණක්ම නිසා. දැන් පුවත් කිහිපයක් කෙටියෙන් ගෙනෙන්න අප සූදානම්. කොළඹ වේල්ල වීදිය ප්‍රදේශයේදී ගමන් මල්ලක් තුල තිබී හමු මලසිරුර කුරුවිට තෙප්පනාව ප්‍රදේශයේ තරුණියගේ බවට DNA පරීක්ෂණ වාර්තා අනුව අද තහවුරු කරගැනුණා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේ දේහය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණයට අනුව ඇය මේ යාමෙන් අනතුරුව හිස කඳෙන් වෙන් කොට ඇති බවට තහවුරු වී ඇති බවයි. ඝාතනය කර හිස කඳින් වෙන් කෙරුණු තරුණියකගේ මලසිරුරක් ගමන් මල්ලක බහා තිබියදී කොළඹ වේල් වීදිය ප්‍රදේශයෙන් සොයාගෙනු අතර එය කුරුවිට තෙප්පනාව ප්‍රදේශයේ පදිංචි 30 හැවිරිදි දිලිනි යශෝදා ජයසූරිය මැණිකේ බවට ඥාතීන් විසින් හඳුනා ගනුණා. කෙසේ වෙතත් හිස නොමැති වීම හේතුවෙන් මලසිරුර දිලිනි යශෝදාගේමද යන්න බවට විද්‍යානුකූලව තහවුරු කර ගැනීම සඳහා රජයේ අතිරේක රස පරීක්ෂක DHLW ජයමාන්න මහතා විසින් DNA පරීක්ෂණයක් සිදු කරනු ලැබුවා. රස පරීක්ෂක වාර්තාවට අනුව
රජයේ අතිරේක රස පරීක්ෂක DHL W ජයමාන්න මහතා විසින් සඳහන් කර තිබෙන්නේ මෙම මියගිය තැනැත්තියගේ DNA සෑම්පල් ඇයගේ මව සහ ඇගේ සොහොයුරාගේ DNA සෑම්පල් සමග සැසඳෙන බව මේ අතර DNA පරීක්ෂණයෙන් අනතුරුව සිරුර පිළිබඳව පශ්චාත් මරණ පරීක්ෂණය පොලිස් මෘත ශරීරාගාරයේදී විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී රුහුල් හක් මහතා විසින් සිදු කරනු ලැබුවා පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව අනුව කරුණු කීපයක් පැහැදිලි වී තිබෙනවා පළමු කාරණේ වන්නේ මෙම තැනැත්තියගේ හිස වෙන් කිරීම ඇගේ මරණයෙන් පසුව සිදු කර ඇති බවට දෙවෙනි කාරණය ඇය ගැබිනියක් නොවන බවට පශ්චාත් මරණ පරීක්ෂණයේදී සඳහන් වී තිබෙනවා ඒ වගේම මෙම තැනැත්තිය ආහාරගෙන පැය දෙකක් තුනක් අතර කාලයකදී ඇගේ මරණය සිදු වී ඇති බවට කෙසේ වෙතත් මරණයට හේතුව නිසැකවම සඳහන් කිරීම නම් එහි හිස කොටස සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශනයක් කිරීමට අවශ්‍ය බව අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා සඳහන් කර තිබෙනවා එයට හේතුව හිසේ යම් පරීක්ෂාවක් සිදු කිරීමට අවශ්‍ය නිසා පශ්චාත් මරණ පරීක්ෂණයෙන් අනතුරුව තරුණයගේ සිරුර අද පස්වරුවේ ඥාතීන් වෙත බාර දෙනු ලැබුවා සීනි බදු වංචාව හේතුවෙන් රජයට රුපියල් බිලියන 15.9ක බදු ආදායමක් අහිමි වී ඇතැයි මුදල් අමාත්‍යාංශය විසින් පාර්ලිමේන්තුවේ මුදල් කාරක සභාවට ඉදිරිපත් කළ වාර්තාවකින් අනාවරණය වී තිබෙනවා. අදාළ වාර්තාව මගින් පෙන්වා දී ඇත්තේ එම අහිමි වූ මුදල් ප්‍රමාණය හෝ කොටසක් සීනි ආනයනය කළ සීමිත පිරිසකට ලැබී ඇති බවයි. තවත් පුවත් කිහිපයක් දැන්. රක්ෂිත බන්ධනාගාරගතව සිටින රංජන් රාමනායක මහතාගේ සූදුක් විමසීමට ගිය අවස්ථාවේ හර්ෂණ රාජකරුණා මන්ත්‍රීවරයාගත් සෙල්ෆි ඡායාරූපයක් හේතුවෙන් අගුණකොළ පැලැස්ස බන්ධනාගාරයේ ජේලර්වරයෙකුගේ වැඩ තහනම් කර තිබෙනවා. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් බන්ධනාගාරයට ඇතුළත් වෙනකොට සෑම පුජ්‍යලයෙක්ම තමන්ගේ ජංගම දුරකථන බාර දීම සිදු කරනවා. නමුත් මෙම අවස්ථාවේදී මෙම මන්ත්‍රීවරයා ජංගම දුරකථනය බාර දීලා නැහැ. කනගාටුදායක ලෙස මේ මන්ත්‍රීවරයා මෙම රැඳවියාගේ ඡායාරූපයක් අරගෙන තියෙනවා. අමුත්තන් පෙන්වීම සිදු කරපු එකපෙළ ජේලවරයා මේ සම්බන්ධයෙන් වගකිව යුතුයි ඒ නිසා ඔහුගේ වැඩතාණන් කිරීමට ලක් කරා මේ වන විට මේ සම්බන්ධයෙන් යම්කිසි දැනුවත් භාවයක් තිබුණා නම් අපි විශේෂයෙන්ම මේ රැඳවියා සම්බන්ධනොත් අපි බන්ධනාගාර ආරක්ෂා පනත අනුව ඒ නීති අනුකූලව කටයුතු කරන්න ඒ අවශ්‍ය පියවර ගන්නවා කිසියම් පිරිසක් විසින් තමන්ව පැහැරගෙන ගොස් ලිංගික හිරිහැර කළ බවට අසත්‍ය පැමිණිල්ලක් සිදු කළේ යයි චෝදනා එල්ල වී සිටින කොළඹ පිහිටි ස්විට්සර්ලන්ත තානාපති කාර්යාල නිලධාරිනී ගානියා බැරිස්ටර් ෆ්‍රැන්සිස් නැමැත්තියට අද කොළඹ මහාධිකරණයේ හමුවේ අධිචෝදනා පත්‍ර බාර දෙනු ලැබුවා. අනුතුරුව විත්තිකාරිය පෙර ඇප මත බුදාහැරීමටත් අධිකරණය නියම කළා. පාර්ලිමේන්තුවට බොට්ටුවෙන් පැමිණීම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී මధుර විතානගේ මහතා කළ ඉල්ලීමට කතානායකවරයාගේ අවසරය හිමි වී තිබෙනවා. සුරබදු දෙපාර්තමේන්තුවේ කොළඹ විශේෂ මෙහෙයුම් ඒකකය විසින් නීති විරෝධීව ගෙන්වන ලද විදේශීය මත්පැන් තොගයක් සමග සැකකරුවන් දෙදෙනෙකු සිය බාරයට ගනු ලැබුවා. කාන්තාව ගැන කතා කරන වාද පිටිය අද රෑ 10:30. සුබ රාත්‍රියක්.